ඔයා කැමතිද ලේසියෙන් අරගන්න පුළුවන් airdrop එකක් claim කරගන්න. ඉතින් මෙන්න මේ airdrop එක claim කරගන්න ඇති A to Z අපි මෙන්න මේ වීඩියෝ එකෙන් කියලා දෙනවා. ඔයා මේ වීඩියෝ එක හරියටම ඉවරනකල් බැලුවොත් ඔයාට පුළුවන් නිවැරදිවම මෙන්න මේ airdrop එක claim කරගන්න. ඉතින් මෙන්න මේ airdrop එක claim කරන්න ඔයාට Bybit exchange එකේ account එකක් තියෙන්න ඕනේ. එහෙම නැත්නම් ඔයා Bybit exchange එකේ account එකක් අලුතෙන් create කරන්න ඕනේ. ඉතින් මෙන්න මේ new users ලාට තමයි මේ airdrop එක හම්බෙන්නේ. ඒ කියන්නේ ඔයාලා මේ වීඩියෝ එක බැලුවාට පස්සේ account එකක් create කරාට පස්සේ හරි එහෙම නැත්නම් ඔයා මේ ළඟදී නම් මේ account එක create කරගත්තේ ඔයාට පුළුවන් මෙන්න මේ airdrop එක ලේසියෙන්ම claim කරගන්න. ඉතින් ඔයාලා new user කෙනෙක් නම් Bybit එකට අලුත් කෙනෙක් නම් ඔයාට ලේසියෙන්ම මේ airdrop එක අනිවාර්යෙන්ම claim කරගන්න පුළුවන්. ඉතින් ඔයාලා Bybit account හදලා මේ වෙනකොටත් පරණ user කෙනෙක් විදිහට මේ Bybit එකේ වැඩ කරන කෙනෙක් නම් ඔයාට මේ airdrop එක අරගන්න වෙනත්ම method එකක් use කරන්න වෙනවා. ඉතින් ඒකට අවශ්‍ය කරන tip එකත් මම මේ වීඩියෝ එක අවසානයේ ඔයාලට දෙනවා. ඉතින් ඔයාලා Bybit account දැනටමත් use කරලා මේ Bybit එක ගැන හොඳ experience තියෙන කෙනෙක් නම් ඔයාට පුළුවන් මෙන්න මේ airdrop එක නිවැරදිවම claim කරගන්න. ඒකට අවශ්‍ය කරන tip එක ඔයාලා වීඩියෝ එක අවසානයේදී බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලා දන්නවා Bybit එකේ තියෙනවා token flash කියලා එකක්. ඉතින් ඔයාලා මෙන්න මේ token flash එක ගැන දන්නේ නැත්නම් ඔයාලා පුළුවන් අපේ Brainwash Academy YouTube channel එකේ playlist එකට ගිහිල්ලා airdrop A to Z කියන playlist එක බලන්න. ඉතින් ඒක අපි airdrop කියන වීඩියෝ ගොඩක් upload කරලා තිනවා. ඉතින් ඒකෙදි අපි මෙන්න මේ token flash කියන්නේ මොකක්ද කියන එක ගැන A to Z ඔයාලා කියලා දීලා තිනවා. වගේම මේ token flash එකේ තියෙන airdrop අපි කොහොමද හරියටම complete කරන්න කියන එකත් A to Z කියලා දීලා තියෙනවා. ඉතින් මෙතනදී අලුතෙන් මෙන event වෙන වෙනම අපි videos විදියට ඔයාලා අරගෙන එනවා මෙන්න මේ airdrop claim කරගන්න විදිය. ඒ කියන්නේ ඔයාලට අලුතෙන්ම හම්බෙච්ච event එක airdrop එකක් කොහොමද හරියටම claim කරගන්න කියලා මෙන්න මේ video එකෙන් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලා මේ token flash කියන්නේ මොකක්ද කියලා දන්නේ නැත්නම් ඔයාට පුළුවන් Brainwash Academy YouTube channel එකේ playlist එකට ගිහිල්ලා airdrop A to Z කියන playlist එක බලන්න. ඉතින් ඒකෙදි අපි සම්පූර්ණයෙන්ම මෙන්න මේ token flash කියන්නේ මොකක්ද කියන එක ගැන A to Z වල කියලා දීලා දිනවා වගේම ඒකේ තියෙන හැම tasks එකක්ම complete කරන්න ඕන guide එකත් ඔයාලට දීලා තියෙනවා. එතකොට මේ වීඩියෝ එකේ මම ඔයාලට කිව්වා ඔයාලට වෙන වෙනම අලුතෙන්ම update වෙන event ගැන වෙන වෙනම videos ඕනනම් පහලින් comment කරන්න කියලා. ඉතින් ගොඩක් අයගේ comment මත අපි තීරණය කරලා තිනවා අලුතෙන්ම token flash එකට දෙන event කොහොමද අපි වෙන වෙනම complete කරන්න කියලා දෙන්න. ඉතින් මේ වීඩියෝ එකට තමයි ඔයාලා මේක දෙලා ඉන්නේ. ඉතින් මේ වීඩියෝ එකෙන් අපි කතා කරනවා අලුතෙන්ම token flash එකට ආපු event එකේ airdrop එක කොහොමද අපි හරියටම complete කරන්න කියලා. ඉතින් ඔයාලා මෙන්න මේ වීඩියෝ එක A to Z වෙනකල් බලන්න. ඔයාලා මේ වීඩියෝ එක බැලුවොත් අනිවාර්යයෙන්ම මේ airdrop එක complete කරගන්න පුළුවන්. ඉතින් අපි වැඩි කතා නැතුව වීඩියෝ එකට ගිහිල්ලා බලමු කොහොමද මෙන්න මේ airdrop එක හරියටම complete කරන්න කියලා. Telegram channel එකට join වෙන්න, ඊට අමතරව ඔයාලා පුළුවන් WhatsApp group එකට join වෙන්න. ඉතින් මේවට අදාළ link අපි පහල description එකේ දාලා තියෙනවා. ඉතින් ඔයාලා මේවට join වුණොත් ඔයාලා ඉක්මනින්ම fundamental news අරගන්න පුළුවන්. ඔයාලා future trade කරනවා නම්, spot trade කරනවා නම් මේවට අදාළ VIP signal උත් අපි නොමිලේම අපේ group හරහා කරනවා. ඒ වගේම ඔයාලට market update ලබා දෙනවා. මේ හැම දෙයක්ම ඔයාලා නොමිලේ අරගන්න අපේ group වල ඔයාලට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වගේම මේ airdrop ගැනත් අපි කලින්ම notice එකක් ලබා දෙනවා අපේ Telegram group එක හරහා, ඒ වගේම WhatsApp group එක හරහා. ඉතින් ඒවල් අනිවාර්යයෙන්ම ඔයාලා join වෙලා ඉන්න. ඉතින් ඒකත් මතක් කරන ගමන් අපි වීඩියෝ එකට ගිහිල්ලා බලමු කොහොමද මෙන්න මේ token flash එකේ තියෙන airdrop එක අපි හරියටම complete කරන්න කියලා. හරි, අපි මුලින්ම කිව්වා වගේම ඔයාලා තාමත් Bybit එකේ account එකක් create කරලා නැති කෙනෙක් නම් ඔයාලා පුළුවන් Brainwash Academy YouTube channel එකට එන්න. ඉතින් මෙන්න මේකේ videos එකට ගියාට පස්සේ ඔයාට මෙන්න මෙතනින් බලා ගන්න පුළුවන් පහලින් අපි අලුතෙන්ම video එකක් upload කරලා තිනවා කොහොමද ඔයාලා Bybit account එකක් create කරගන්න කියලා. ඉතින් මෙන්න මේ video එකේ කියලා දෙන විදිහට ඔයාලා මේ මාසය ඇතුළත Bybit account එක create කරගත්තොත් එතනත් ඔයාලට USDT 20ක reward එකක් අරගන්න පුළුවන්. ඒ USDT 20 reward එකට අමතරව ඔයාලා අද මේ කියලා දෙන airdrop එකත් claim කරගන්න පුළුවන්. ඉතින් මේ video එක බලලා ඔයාලා ලේසියෙන්ම Bybit account එක නිවැරදිවම verify කරගන්න පුළුවන්, create කරගන්න පුළුවන්. ඊට අමතරව ඔයාලා Binance ගැන මොකුත්ම දන්නේ නැති කෙනෙක් නම් ඔයාට පුළුවන් මෙන්න මෙතනින් playlist එකට යන්න. ඉතින් මෙන්න මේ playlist එකට ගියාට පස්සේ මේකේ තියෙන ඔයාලට Bybit සම්පූර්ණ course කියලා course එකක්. ඉතින් මෙන්න මේ Bybit full course එක ඔයාලා මුලින්ම බලන්න. එතකොට ඔයාලට Bybit ගැන A to Z knowledge එකක් අරගන්න පුළුවන්. ඉතින් ඒකත් මතක් කරන ගමන් ඉතින් ඒ විදිහට ඔයාලට පුළුවන් Bybit එකේ account එකක් create කරගෙන මෙන්න මේ airdrop එක claim කරන්න පටන් ගන්න. ඉතින් ඔයාලා දැනටමත් Bybit account එකේ ඉතින් ඔයාලා මේ කාල සීමාව ඇතුළේ එහෙම නැත්නම් මේ event time period එක ඇතුළේ අනිවාර්යයෙන්ම
කලින්ම මේ account එක create කරලා තියෙන්න ඕනේ. ඊට කලින් create කරපු අයටත් මේ airdrop එක claim කරගන්න හැකියාවක් නැහැ. ඒක නිසා ඔයාලා මේ airdrop එක ආපු time period එක ඇතුළත account එක create කරලා තියෙන්න ඕනේ. එහෙම නැත්නම් ඔයාලා මේ video එක බැලුවට පස්සේ අලුතෙන් account එකක් create කරන්න ඕනේ. ඉතින් මේ දෙකෙන් කොයි යම් අවස්ථාවක හරි ඔයාලා Bybit account එකක් create කරලා තියෙනවා නම් ඔයාලා මේ airdrop එක claim කරගන්න පුළුවන්. එහෙම නැති අයටත් අපි video එක අවසානයේදී ඒ කියන්නේ ඔයාලා දැනටමත් Bybit account හදලා ඒ වගේ deposit කරලා trade කරලා ඔයාලා Bybit එකේ experience තියෙන කෙනෙක් නම් ඔයාලට කොහොමද මෙන්න මේ airdrop එක claim කරගන්නේ කියලා මේ video එකෙන් අපි කියලා දෙනවා. ඉතින් ඔයාලා මුලින්ම ඔයාලගේ Bybit account එක එහෙම නැත්නම් Bybit exchange එක open කරගන්න. ඉතින් Bybit exchange එක open කරගෙන ඔයාට මෙන්න මෙතන පුළුවන් token flash කියන එකට යන්න. ඉතින් එහෙම නැති කෙනෙක්ට කෙලින්ම පුළුවන් description එකේ link එකක් තියෙනවා. මෙන්න මේ event එකට අදාළ link එක. අන්න ඒ event link එක ඔයාලා click කරගන්න. ඉතින් පහළ description එකේ මම දාලා තියෙනවා වෙනම link එකක්. ඒ වගේම comment section එකෙත් මම pin කරලා තියෙනවා වෙනම link එකක්. අන්න ඒ link එක click කරපුවාම ඔයාලා මේ අදාළ event එකට කෙලින්ම redirect වෙනවා. එතකොට ඔයාලා මෙතනදී Bybit එකට ඇවිල්ලා වෙනම මේ event එක හොයාගන්න අවශ්‍ය නැහැ. ඔයාට පුළුවන් කෙලින් මේ link එක click කරලා මෙන්න මේ token flash එකේ අද කතා කරන event එකට redirect වෙන්න. ඉතින් මේ විදිහට ඔයාලා මේ event එකට join වුණාට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මේ event එක අද මේ කියලා දෙන විදිහට නිවැරදිවම complete කරගන්න. ඉතින් මෙතනදී අපි අද කතා කරන්න යන event එක තමයි මෙන්න මේ deposit social to earn කියන මෙන්න මේ event එක. ඉතින් මේක තව දවස් 17ක ප්‍රමාණයක් තියෙනවා. ඉතින් ඔයාලට මාසයකට ආසන්න කාලයක් මේ airdrop එක claim කරගන්න අවස්ථාව තියෙනවා. ඒ වගේම තමයි මෙතන තියෙන වැදගත්ම දේ තමයි මේ ඉවෙන්ට් එකට තාමත් ජොයින් වෙලා තින්නේ 1285ක වගේ ප්‍රමාණයක්. ඒ කියන්නේ ඔයාට මේ airdrop එක claim කරගන්න තියෙන සම්භාවිතාව 90%කටත් වැඩි. ඒ කියන්නේ තාම මේක ලොකු පිරිසක් සම්බන්ධ වෙලා නැති නිසා ඔයාට ලේසියෙන්ම දැන් සම්බන්ධ වුණොත් මෙන්න මේ airdrop එක claim කරගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන තියෙනවා මේකේ price pool එක කොහොමද කියලා. මෙතනින් ඔයාලා social මිලියන 7ක ප්‍රමාණයක් අරගන්න පුළුවන්. ඒ කියන්නේ මේ social කියන coin එකෙන් මිලියන 7ක ප්‍රමාණයක් මේ price pool එක තියෙනවා. එතකොට මේකට participate වෙන අයට මෙන්න මේ price pool එක බෙදලා යනවා. ඉතින් මෙතනදී ඔයාලගේ account එක මත ඔයාලා කොච්චර reward එකක් හම් වෙනවද කියන එකක් තීරණය වෙනවා. ඊළඟට ඔයාලා මෙන්න මෙතනින් බලා ගන්න පුළුවන් මේ airdrop එක claim කරගන්න පුළුවන් new users ලට විතරයි කියලා තියෙනවා. ඒ කියන්නේ ඔයාලා මීට සතියක් ඇතුළත මේ Bybit account එක create කරලා තියෙන්න ඕනේ. එහෙම නැත්නම් ඔයාලා මේ කාල සීමාව ඇතුළත මෙන්න මෙතන මේ තියෙන time period එක ඇතුළත මේ account එක create කරලා මේ airdrop එක claim කරනවා වෙන්න ඕනේ. ඉතින් ඔයාලා new user කෙනෙක් වුණොත් විතරයි ඔයාට මෙන්න මේ airdrop එකට join වෙන්න අවස්ථාව තියෙන්නේ. Bybit account තියෙන අයටත් පුළුවන් අලුතෙන් Bybit account create කරලා මෙන්න මේ airdrop එකට සම්බන්ධ වෙන්න. ඉතින් ඒක කොහොමද කරන්න කියන එකත් මම ඉදිරියේදී ඔයාලට කියලා දෙන්නම්. ඔයාලා මෙන්න මෙතනින් බලා ගන්න පුළුවන් මේකේ participate ගාන, ඊට පස්සේ price pool එක, මේකේ end period එක, ඒ කියන්නේ මේ tax එක end වෙන්නේ කවද්ද කියන එක. ඊට අමතරව ඔයාලට මෙන්න මෙතනින් බලා ගන්න පුළුවන් කහපාටින් join now කියලා button එකක් තියෙනවා. ඔයාලා මෙන්න මේ airdrop එක claim කරගන්න මුලින්ම join වෙන්න ඕනේ. ඒකට ඔයාලට පුළුවන් මෙන්න මේ join now කියන button එක උඩ එකපාරක් click කරගන්න. ඉතින් මෙන්න මේක උඩ click කරගත්තාට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් මෙන්න මෙතනදී මේ කට්ටිය කියලා තියෙනවා මේ social කියන coin එක මෙතනදී list කරන්නේ කවද්ද කියන එක. ඉතින් 9:24 තව දවස් 3කින් මෙන්න මේ coin එක list වෙනවා මේ Bybit එකට. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතනදී ඔයාලා deposit කරන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාලා register වෙලා මේක start කරන්න ඕනේ. ඉතින් මේක කොහොමද start කරන්න කියලා මම ඔයාලට කියලා දෙන්නම්. ඔයාලා බලා ගන්න පුළුවන් මෙන්න මෙතනදී මේ account එක new users ලට විතරයි කියලා තියෙනවා. එතකොට පරණ Bybit account තියෙන අයට මේක valid වෙන්නේ නැහැ. ඉතින් ඔයා පරණ Bybit account එකක් තියෙන කෙනෙක්ද අලුතෙන් account එකක් තියෙන කෙනෙක්ද කියලා ඔයාලා මෙන්න මේ link එක click කරලා මේ join now කියන button එක click කරාට පස්සේ බලා ගන්න පුළුවන්. ඔයා අලුතෙන් account එකක් තියෙන කෙනෙක් නම් ඔයාට මෙන්න මෙතනින් බලා ගන්න පුළුවන් ඒ බොහෝ දුරට sign up and register කියලා කොළපාටින් button එකක්. අන්න ඒ button එක click කරලා ඔයාලට පුළුවන් මේක ඉදිරි දේවල් ටික continue කරන්න. ඉතින් ඔයාලා sign up and register කියන button එක උඩ එකපාරක් click කරාට පස්සේ ඔයාලට පුළුවන් නිවැරදිවම මෙන්න මේ Bybit එකේ account එකක් හදාගන්න. ඉතින් ඔයාලා මේ time period එක ඇතුළත account එක හදපු කෙනෙක් නම්, ඒ කියන්නේ 9:20 ඉඳන් ඔයාලා account හදපු කෙනෙක් නම්, ඔයාලා ලේසියෙන්ම මෙන්න මෙතනදී මේ register කියන button එක විතරක් පෙන්නයි. එතකොට ඔයාලා පුළුවන් register කියන කහපාට button එක උඩ click කරලා මෙන්න මෙතනින් මේකට register වෙන්න. එතකොට ඔයාලා මෙතනදී complete කියලා වැටෙනවා. ඉතින් ඒ විදිහට ඔයාලා මෙන්න මේ පළවෙනි task එක complete කරාට පස්සේ මෙන්න මෙතන කොළපාටින් වැටලා ඔයාලා දෙවෙනි task එකට redirect වෙනවා. ඒ කියන්නේ
ඊළඟ ටාක්ස් එක කම්ප්ලීට් කරන තැනට යනවා. ඉතින් මෙන්න මේ දෙවෙනි ටාක්ස් එක කම්ප්ලීට් කරන තැනට ආවට පස්සේ ඔයාලට මෙන්න මෙතෙන්දී ටාක්ස් දෙකක් ලබා දීලා තිනවා. මෙතනින් කැමති එකක් ඔයාලට තෝරගන්න පුළුවන්. ඉතින් මේකෙන් ඔයාලා කොයි ටාක්ස් එක කම්ප්ලීට් කරත් ඔයාලට මෙතනදී මේ රිවෝඩ් එක හම්බ වෙනවා. ඉතින් ඔයාට බලා ගන්න පුළුවන් සෝෂියල් කොයින් එකෙන් කොයින් 1000ක ප්‍රමාණයක් ඔයාලට අර්නින් එක විදියට හම්බ වෙනවා. ඒ කියන්නේ මේ එයාර් ඩ්‍රොප් එක විදියට ක්ලේම් කරගන්න පුළුවන්. ඉතින් මේ ටාක්ස් එක කම්ප්ලීට් කරන හැමෝටම වගේ මෙන්න මේ එයාර් ඩ්‍රොප් එක හම්බ වෙනවා. ඉතින් තාමත් මේක 1200ක වගේ ප්‍රමාණයක් පාටිසිපේට් වෙලා තියෙන නිසා ඔයාලා දැම්ම මේ එයාර් ඩ්‍රොප් එකට ජොයින් වුණොත් ඔයාලට පුළුවන් අනිවාර්යයෙන්ම මේ එයාර් ඩ්‍රොප් එකේ රිවෝඩ් එක අරගන්න. ඉතින් මෙන්න මේ රිවෝඩ් එක අරගන්න පළවෙනියට ඔයාලට මම කිව්වා වගේම මෙතනින් ඔයාලා රෙජිස්ටර් කියන එක දෙන්න ඕනේ. ඉතින් ඔයාලා තාමත් account එක හදපු නැති කෙනෙක් නම් ඔයාලට sign up button එක click කරලා මෙතනින් මේ account එක හදාගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලා new user කෙනෙක් විදිහට account එක හදලා තියෙනවා නම් ඔයාලා register කියන button එක පෙන්නයි ඒක click කරන්න පුළුවන්. ඊට පස්සෙ ඔයාලා කම්ප්ලීට් ටාක්ස් එකට එන්න. ඉතින් මෙන්න මේ කම්ප්ලීට් ටාක්ස් එක ඔයාලට පළවෙනියටම බලා ගන්න පුළුවන් සෝෂියල් කොයින් 5000ක් කියලා තියෙනවා. ඉතින් මෙන්න මේ සෝෂියල් කොයින් 5000ක ප්‍රමාණයක් ඔයාලා මුලින්ම මෙන්න මේකේ ටාක්ස් එක විදියට ඩිපොසිට් කරන්න ඕනේ. ඒ කියන්නේ ඔයාට පුළුවන් Bybit account එකට ඔයා හදාගත්ත Bybit account එකට සෝෂියල් කොයින් 5000ක ප්‍රමාණයක් මුලින්ම ඩිපොසිට් කරන්න. ඉතින් ඒ ටාක්ස් එක ටිකක් අමාරු ටාක්ස් එකක් නිසා ඔයාට පුළුවන් මෙන්න මෙතනදී මේ දෙවෙනි ටාක්ස් එක තෝරගන්න. මෙතනින් ඔයාලට ඕ කියලා ලබා දීලා තියෙන නිසා මේ පළවෙනි කාර්යයම නැත්නම් දෙවෙනි කාර්යය මේ දෙකෙන් එකක් කම්ප්ලීට් කරොත් මේ කම්ප්ලීට් ටාක්ස් එකට වැටෙනවා. ඒ කියන්නේ ඔයාලා මේ දෙවෙනි ටාක්ස් එක කම්ප්ලීට් කරා වෙනවා. එතකොට ඔයාලා මේ දෙකම කම්ප්ලීට් කරන්න අවශ්‍ය නැහැ. එතකොට ඔයාලා මේ පළවෙනි ටාක්ස් එක කම්ප්ලීට් කරන්න නම් ඔයාලඟ ලොකු මාජින් එකක් එහෙම නැත්නම් ලොකු කැපිටල් එකක් තියෙන්න වෙනවා. මොකද සෝෂල් කොයින් 5000ක ප්‍රමාණයක් ඔයාලා බයි කරන්න ඕනේ. නමුත් ඔයාලා මෙන්න මේ දෙවෙනි ටාක්ස් එක කම්ප්ලීට් කරගන්න USDT 100ක ප්‍රමාණයක් තිබුණත් හොඳටම ප්‍රමාණවත්. ඔයාලා බලා ගන්න පුළුවන් මෙන්න මේ දෙවෙනි ටාක්ස් එකේදී ඔයාලා තියෙන්නේ ඔයාලා මුලින්ම USDT 100ක ප්‍රමාණයක් ඩිපොසිට් කරන්න ඕනේ. ඊට පස්සේ ඒ USDT 100ෙන් ඔයාට පුළුවන් සෝෂියල් කොයින් buy කරන්න. ඒ කියන්නේ ඔයාලගේ first trade එක විදියට USDT 100ක ඔයාලා සෝෂියල් කොයින් buy කරන්න ඕනේ. ඔයාලා USDT 100ක් මුලින්ම Bybit එකට ඩිපොසිට් කරගන්න පුළුවන්. ඒ විදියට ඩිපොසිට් කරගෙන ඔයාට පුළුවන් ට්‍රේඩ් එකට ගිහිල්ලා, ඒ කියන්නේ ස්පොට් ට්‍රේඩින් එකට ගිහිල්ලා සෝෂියල් කොයින් එක හොයාගෙන සෝෂියල් කොයින් එකෙන් USDT 100ක buy කරන්න. ඉතින් ඔයාලා USDT 100ක සෝෂියල් කොයින් buy කරලා මෙන්න මේ earn කියන එකට එන්න ඕනේ. ඉතින් මෙන්න මේ earn කියන එක ඔයාලට කොළපාට වුණා නම් ඔයාලා මේ සෝෂියල් කොයින් 1000ක රිවෝඩ් එක අරගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ රිවෝඩ් එක හම්බෙන්නේ ඔයාලා මෙන්න මේ ටයිම් පීරියඩ් එක එන්ඩ් වුණාට පස්සේ. ඔයාලා බලා ගන්න පුළුවන් මෙන්න මෙතෙන්දි ටයිම් පීරියඩ් එකක් තියෙනවා. දවස් 17ක ප්‍රමාණයක්. මෙන්න මේ දවස් 17ක ප්‍රමාණය එන්ඩ් වුණාට පස්සේ ඔයාලා පුළුවන් ඒ සම්පූර්ණ සෝෂියල් කොයින් ටික රිවෝඩ් එකක් විදියට අරගන්න. ඉතින් ඒ රිවෝඩ් එක ඔයාලගේ රිවෝඩ් හබ් එකේ ඔයාට බලා ගන්න පුළුවන්. ඉතින් දැන් මම කියලා දෙන්නම් කොහොමද මුලින්ම මේකට ඩිපොසිට් එකක් කරගන්න කියලා. ඉතින් මේ ඩිපොසිට් එක කරගන්න ඔයාලා වෙන කොහෙවත් යන්න අවශ්‍ය නැහැ. ඔයාලා මෙතන රෙජිස්ටර් දීලා මේ දෙවෙනි ටාක්ස් එකට ආවට පස්සේ ඔයාට මෙතනින්ම ඩිපොසිට් ඔප්ෂන් එකක් එනවා. මෙන්න මේ ඩිපොසිට් and trade කියන ඒ බටන් එක උඩ ඔයාලා එකපාරක් ක්ලික් කරගන්න ඕනේ. ඉතින් මෙතනින් ඔයාලා ඩිපොසිට් කියන එක උඩ ක්ලික් කරගත්තාට පස්සේ ඔයාලා මෙතනදී P2P ඩිපොසිට් එනවා. ඒ වගේම ක්‍රිප්ටෝ කරන්සි ඩිපොසිට් එනවා. ඒ කියන්නේ ඔයාලා පුළුවන් ඔයාලගේ මේ Bybit එකේ තියෙන wallet address එකට වෙනත් wallet address එකකින් transfer කරගන්න. ඒ විදියට ඔයාලා ඩිපොසිට් එක කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලා P2P එකෙන් buy කරලත් මේ ඩිපොසිට් එක කරගන්න පුළුවන්. ඉතින් ඔයාලා Binance එක වගේ වෙනත් exchange එකක තියෙන USDT ටිකක් මේකට ඩිපොසිට් කරන්න යනවා නම් ඔයාලට පුළුවන් මෙතනින් ඩිපොසිට් කියන බටනේ ක්ලික් කරලා crypto deposit කියන එකට යන්න. ඉතින් crypto currency deposit කියන එකට ගියාට පස්සේ ඔයාලට මෙතනින් පුළුවන් USDT කියන එක තෝරගන්න. ඉතින් මේ විදිහට deposit crypto කියන එකට ගිහලා ඔයාලා මෙතනින් USDT කියන එක තෝරගන. ඔයාලා පුළුවන් මෙන්න මෙතනදී tone කියන network එක තෝරගන්න. මොකද මෙන්න මේ tone network එක හරහා ඔයාලා deposit එකක් කරනකොට ඔයාලා fee එක කිසිම මුදලක් කැපෙන්නේ නැහැ. ඒක නිසා ඔයාලා මෙන්න මේ tone කියන network එක තෝරගන. මෙතනින් ඔයාලා පුළුවන් මෙන්න මේ wallet address එක copy කරගන්න. ඉතින් ඔයාලගේ මේ wallet address එක copy කරගෙන ඔයාලා පුළුවන් ඔයාලගේ Binance හරි එහෙම නැත්නම් වෙනත් wallet එකක් හරි open කරගන්න. ඉතින් මේ විදිහට ඔයාලා ඔයාලගේ වෙනත් ටයක් ඕපන් කරගෙන මෙතනින් විත්‍රෝ කියන එකට යන. ඉතින් විත්‍රෝ කියන එකට ගිහිල්ලා ඔයාලට පුළුවන් මෙතනින් USD කියන එක තෝරගන්න. මෙතනින් USDD කියන එක තෝරලා ඔයාලට පුළුවන් ඔයා කොපි කරගත් ඇඩ්‍රස් එක මෙන්න මේ විදිහට කොපි paste කරන්න. ඊට පස්සේ ඔයාලට මෙන්න මෙතනින් tone coin කියලා වැටෙනවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතනදී Binance එකෙන් නම් tone coin එකේ deposit කරද්දී ඔයාලට USDD 0.3ක ප්‍රමාණයක් fee එක විදිහට කැපෙනවා. ඉතින්
මෙතන දවාල බලාගන්න පුළුවන් ඔයාලා Binance එකෙන් ඩිපොසිට් එකක් කරනකොට ෆී එක කැපෙන්නේ නැතු වෙන BNB ස්මාර්ට් චේන් එක තියෙනවා. ඉතින් BNB ස්මාර්ට් චේන් එක හරහා ඔයා ඩිපොසිට් එකක් කරොත් ඔයාලා බින්දුවක්වත් මෙතනදී ෆී එක කැපෙන්නේ නැහැ කියලා මේ කට්ටිය සඳහන් කරලා තියෙනවා. ඒක නිසා ඔයාලට පුළුවන් මෙන්න මෙතෙන්දී BNB network එක තෝරගන්න. ඉතින් මෙතනින් මම Toncoin network එකේ address එක මෙන්න මේ විදියට remove කරගන්නවා. remove කරගෙන මෙතනින් යනවා. මෙන්න මේ විදියට BNB network එක තෝරගන්න. ඉතින් ඔයාලා බලා ගන්න පුළුවන් මෙන්න මෙතනදී BEP20 කියලා තියෙනවා. මේක click කරලා මෙන්න මේ address එක මම copy කරගන්නවා. ඉතින් මේ address එක copy කරගෙන ඔයාලා පුළුවන් Binance එකට එන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මෙතනදී ඔයා copy කරගත් address එක මෙන්න මේ විදියට copy paste කරන්න. ඒ විදිහට copy paste කළා ඔයාලා පුළුවන් මෙන්න මෙතනින් BNB smart chain කියන එක select කරගන්න. ඊට පස්සේ ඔයා withdraw කරන්න යන amount එක සඳහන් කරගන්න ඕනේ. ඉතින් ඔයාලා USDT 100ක් withdraw කරන්න යනවා නම් මේ විදිහට ඔයාලා පුළුවන් USDT 100ක ප්‍රමාණයක් ලබා දීලා මේ withdrawal කියන button එක click කරන්න. ඉතින් මේ විදිහට ඔයාලා withdraw එක දුන්නාට පස්සේ ඔයාලගේ USDT 100ක ප්‍රමාණය මෙන්න මේ Bybit account එකට deposit වෙනවා. ඉතින් Bybit account එකට deposit වුණා කියන්නේ ඊළඟට ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේ social coin එකෙන් USDT 100ක buy කරන්න. ඒකත් ඔයාලා මෙන්න මේ token flash එකේ මෙතනින්ම බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලා මේ token flash එක අරාම තමයි මේ deposit එක සහ trade එක දෙකම කරගන්න ඕනේ. ඔයාලා මෙන්න මේ join now කියන එක කලින්ම දීලා මේකට register වෙලා තියෙන නිසා ඔයාලා මෙන්න මෙතනින් බලා ගන්න පුළුවන් වෙනවා. deposit and trade කියලා button එකක්. ඉතින් ඔයාලා දැන්ටම deposit එක කරගත්ත නිසා ඊළඟට ඉන්න ඔයාලා ට්‍රේඩ් කියන එක. ඉතින් මෙන්න මෙතන තියෙන මේ ට්‍රේඩ් කියන බටන් එක ක්ලික් කරපු ගමන් ඔයාලා යන්නේ මෙන්න මේ ස්පොට් එකට. ඉතින් ස්පොට් එකට ආපු ගමන් ඔයාලා මෙතනින් ඔටෝමැටිකලි social coin එක select වෙලා තියෙනවා. ඉතින් social coin එක සහ USDT කියන එක select වෙලා මෙන්න මෙතනින් තියෙනකොට ඔයාලා කරන්න තියෙන්නේ මෙතනදී ඔයාලා බලා ගන්න පුළුවන් ඒ USDT 100ක ප්‍රමාණයක් තියෙනවා. ඒ කියන්නේ ඔයා ඩිපොසිට් කරපු USDT 100. ඉතින් මෙතනදී ඔයා ඩිපොසිට් කරපු USDT 100 පේන්නේ නැත්නම් ඔයාලා මෙන්න මේ plus icon එක ක්ලික් කරලා මේ transfer යන්න පුළුවන්. ට්‍රාන්ස්ෆර් ගියාට පස්සේ ඔයාගේ ෆන්ඩින් account එකේ බොහෝ දුරට USDT තියෙන්න පුළුවන්. අන්න ඒ USDT ටික ඔයාට පුළුවන් මෙන්න මේ විදිහට මෙතනින් type කරලා එහෙම නැත්නම් max ලබා දීලා confirm ලබා දෙන්න. එතකොට ඒක unified එකට එනවා. unified එකට ආවම ඔයාට මෙන්න මෙතනින් බලා ගන්න පුළුවන් balance එක විදිහට USDT 100ක ප්‍රමාණයක් තියෙනවා. ඉතින් මේ විදිහට USDT 100ක ප්‍රමාණයක් තියෙනවා කියන්නේ ඔයාලා මෙතනදී social USDT කියන එක බොහෝ දුරට මෙතනින් ඔයාලා automatically select කරලා තියෙනවා. එහෙම නැත්නම් ඔයාලා මෙතන click කරලා ඔයාලා බලන social USDT කියන එක search කරගන්න. ඉතින් තාමත් දවස් 4ක ප්‍රමාණයක් තියෙනවා මේ social coin එක මේ Bybit එකල list වෙන්න. ඉතින් දවස් 2යි පැය 10කින් වගේ ඔයාට පුළුවන් මෙන්න මේ social coin එක මෙතනදී buy කරගන්න. එහෙම නැත්නම් deposit කරගන්න. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලා මෙතන social USDT කියන එක හිටියට පස්සේ ඔයාට පුළුවන් මෙන්න මෙතනින් buy කියන එක select කරගන්න. මෙතන automatically buy කියන එක තියෙනවා. ඊට පස්සේ ඔයාලා මෙන්න මෙතන limit කියන දැනින් market කියන එක ලබා දෙන්න ඕනේ. මෙතනින් market කියන එක ලබා දීලා ඔයාට පුළුවන් මෙතනදී USDT 100ක මේ coin buy කරනවා කියලා සඳහන් කරගන්න. ඉතින් මේ විදිහට සඳහන් කළා ඔයාට පුළුවන් මෙතෙන්දී buy social කියන එක ලබා දෙන්න. ඉතින් මේක click කරපු ගමන් ඔයාලගේ USDT 100කට අදාළ social coin buy වෙනවා. ඉතින් ඒ විදිහට buy කරගත්තා කියන්නේ ඔයාලා මෙන්න මේ දෙවෙනි task එක මේ වෙනකොට complete කරලා. ඉතින් මේ විදිහට ඔයාලා මේ social coin buy කරලා මෙන්න මේ join now කියන click කරලා මේකට ආවට පස්සේ ඔයාලා මෙතන පහලින් බලා ගන්න පුළුවන්. මෙන්න මෙතන තියෙනවා task 2 එකේ 100ට 100ක් පිරෙන icon එකක්. ඉතින් මෙන්න මේ icon එක ඔයාලා දෙවෙනි task එක complete කරාට පස්සේ පිරෙනවා. ඉතින් මේක පිරලා නැත්නම් ඔයාලා මෙතන refresh කියලා button එකක් ඇති. මෙන්න මේ refresh button එක click කරපු ගමන් මේක ඔටෝමැටිකලි 100%ක් පිරෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට මේ එයාඩ්‍රොප් එකේ ටාස්ක් එක කම්ප්ලීට් වුණාට පස්සේ ඊළඟට ඔයාලා මෙන්න මෙතනින් බලා ගන්න පුළුවන් මේ අංක 3 යටතේ තියෙන මේ earn එක කොළපාට වෙනවා. ඉතින් මේක කොළපාට වුණා කියන්නේ ඔයාලා මෙතනදී social coin 1000ක ප්‍රමාණයක් එකතු වෙනවා. ඉතින් මේ එකතු වෙන social coin එක ඔයාට reward hub එකෙන් බලා ගන්න පුළුවන්. ඉතින් මෙතෙන්ද ඔයාලා මේ එයාඩ්‍රොප් එකට end period එකක් තියෙනවා. ඒ කියන්නේ දවස් 17ක ප්‍රමාණයක් තියෙනවා. ඉතින් මේ දවස් 17න් පස්සේ තමයි ඔයාලට මේ එයාඩ්‍රොප් එක claim වෙන්නේ. එතකොට average එක පුජ්‍යලයට කොච්චර ප්‍රමාණයක් එයාඩ්‍රොප් එක විදිහට හම්බෙලා තියෙනවද කියන එක ඔයාට මෙන්න මේ task එකෙන්ම බලා ගන්න පුළුවන්. ඉතින් මෙතනදී අපි end උනේ එකක් බලමු. ඔයාලා බලා ගන්න පුළුවන් මෙන්න මෙතනදී end උන task එකක් තියෙනවා. ඉතින් මෙන්න මේ end උන task එක ඔයාට පේනවා ඇති. මෙන්න මෙතනින් average mac coin 70ක ප්‍රමාණයක් හම්බෙලා තියෙනවා. මේකට participate වුණ හැමෝටම. ඉතින් මෙන්න මේ mac coin එකට participate වෙන්න කොහොමද කියන එක මම කලින් video එකකින් ඔයාලා කියලා දුන්නා. ඔයාලා බලා ගන්න පුළුවන් මෙන්න මෙතෙන්දී mac coin 350,000ක ප්‍රමාණයක් reward එක විදිහට හම්බෙලා තිනවා. මෙතෙන්දී average එක පුජ්‍යලයට mac coin 70ක ප්‍රමාණයක් හම්බෙලා තිනවා. එතකොට මේ airdrop එක complete කරපු ප්‍රමාණය සහ එයාගේ account එක මත එයාට කොච්චර ප්‍රමාණයක් හම්බෙලා තිනවද කියන එක තීරණය වෙනවා. ඉතින් මේ විදිහට ඔයාට මේක reward hub එකෙන් බලා ගන්න පුළුවන්. ඔයාට මේ reward hub එක Bybit එකේ home page එකෙන්ම බලා ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාට මෙන්න මෙතන more කියලා button එකක් තියෙනවා. මේ more කියන button එක click කරලා
මෙන්න මෙතන උඩින් තියෙනවා ඉවෙන්ට් කියලා එකක්. මේකට ගියාට පස්සේ ඔයාලා මේ රිවෝඩ් ඩබ් එක බලා ගන්න පුළුවන්. ඉතින් මේ ටයිම් පීරියඩ් එක ඉවර වුණ ගමන් මෙන්න මේ රිවෝඩ් ඩබ් එකට යන්න. රිවෝඩ් ඩබ් එකට ගිහිපු ගමන් මෙතනින් ඔයාලා බලා ගන්න පුළුවන් මයි රිවෝඩ්ස් කියලා තියෙනවා. ඉතින් මේ මයි රිවෝඩ්ස් එකේ ඔයාලට හම්බුන හැම එයාඩ්‍රොප් එකක්ම බලා ගන්න පුළුවන්. ඉතින් මෙතනින් ඔයාලා ක්ලේම් කියලා බටන් එකක් තිබුණොත් ඒ එයාඩ්‍රොප් එක ක්ලේම් කරගන්න. එහෙම නැත්නම් ඔටෝමැටිකලි ඒ එයාඩ්‍රොප් ටික ඔයාගේ account එකට ක්ලේම් වෙලා තියෙයි. ඉතින් මේ විදිහට තමයි ඔයාලට මෙන්න මේ එයාඩ්‍රොප් එක කම්ප්ලීට් කරගන්න තියෙන්නේ. ඉතින් මම හිතනවා ඔයාලා මේ වීඩියෝ එකෙන් කියලා දුන්න මේ හැම දෙයක්ම එඩිටර් තේරෙන්නේ නැති කියලා. ඉතින් මේ විදිහේ එයාඩ්‍රොප් ගැන අපි ඉදිරියට කතා කරනවා. ඔයාලා තවත් එයාඩ්‍රොප් එකක් තියෙන හැම්ස්ටර් කියලා එයාඩ්‍රොප් එක. ඉතින් මේ එයාඩ්‍රොප් එක ගැන අපි ඊළඟ දවසේ වීඩියෝ එකක් අරගෙන එනවා. ඒකත් අනිවාර්යයෙන්ම බලන්න. ඔයාලා මේ හැම්ස්ටර් එයාඩ්‍රොප් එකත් අනිවාර්යයෙන්ම ක්ලේම් කරගන්න පුළුවන්. ඒක නිව් යූසර්ස්ලාට වගේම පරණ යූසර්ස්ලාටත් අරගන්න පුළුවන් එයාඩ්‍රොප් එකක්. ඉතින් අනිවාර්යයෙන්ම ඔයාලා පරණ යූසර් කෙනෙක් නම් ඔයාලට මෙන්න මේ සෝෂියල් එකේ එයාඩ්‍රොප් එක අරගන්නත් මම ටිප්ස් එකක් දෙනවා කියලා කලින් කිව්වා. ඒ ටිප් එක තමයි ඔයාට පුළුවන් ඔය පරණ යූසර් කෙනෙක් නම් ඔයාගේ පවුලේ වෙනත් කෙනෙක්ට බයිබිට් account එකක් හදලා දෙන්න. ඉතින් ඒ විදිහට බයිබිට් account එකක් ඔයාගේ ID එකක් තියෙන පවුලේ ඕනම කෙනෙක්ට හදලා ඔයාට මේ එයාඩ්‍රොප් එක ක්ලේම් කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයාට ඒකේ රිවෝඩ් එක අරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාට පුළුවන් ඔයාගේ හොඳම යාළුවෙට්ට, එහෙම නැත්නම් ඔයා ළඟින් ඇසුරු කරන යාළුවෙට්ට මෙන්න මේ බයිබිට් account එක හදලා දීලා මේ එයාඩ්‍රොප් එක ක්ලේම් කරවන්න. එහෙම නැත්නම් ඔයාට වෙනත් ඩිවයිස් එකක් තියෙනවා නම් ඔයාට පුළුවන් ඔයාගේ පවුලේ කෙනෙක්ගේ ඩෙන්ටිටි එක අරගෙන වෙනත් ඩිවයිස් එකකින් බයිබිට් account එකක් හදලා මෙන්න මේ එයාඩ්‍රොප් එක ක්ලේම් කරගන්න. ඉතින් මම හිතනවා ඔයාලා මේ වීඩියෝ එකෙන් කියලා දුන්න මේ හැම දෙයක්ම අනිවාර්යයෙන්ම ඒ ටීචර් තේරෙන්නේ නැති කියලා. ඉතින් ඔයාලා මොකක් හරි නොතේරුණ තැනක් තියෙනවා නම් පහලින් කමෙන්ට් කරන්න. ඒ හැම කමෙන්ට් එකක්ම රිප්ලයි කරලා ඔයාලා මෙන්න මේ වැඩේ කරන් යන්න උදව් කරන්නම්. ඒ වගේම තමයි ඔයාලගේ නොදන්න යාළුවන්ට බලන්න මෙන්න මේ වීඩියෝ එක පුළුවන් තරම් ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ඉතින් අපි ආයෙත් මෙන්න මේ වගේම වීඩියෝ එකකින් හමු වෙමු. එතකන් ඔයාලා හැමෝටම සුබ දවසක්.